කර්ලි කොණ්ඩයක් නැත්නම් වේවි කොණ්ඩයක් තියෙන හින්දා හෙයාර් ස්ටයිල් එකක් දාගන්න ගියාම එපා වෙනව නේද? ඔය සිද්ධිය මම හොඳටම දන්නවා. මොකද මට තියෙන්නේ වේවි කොණ්ඩයක් හින්දා. ඉතින් මගෙන් ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි කොහොමද මේ කර්ලි කොණ්ඩකට නැත්නම් වේවි කොණ්ඩකට හරියන හෙයාර් ස්ටයිල් එකක් දාගන්නේ? කොහොමද මේ කර්ලි ගතිය වේවි ගතිය නැති කරගන්නේ කියලා. ඉතින් ඒ වැඩේට ස්ට්‍රේට්නින්, රිලැක්සින් වගේ දේවල් තියෙනවා. හැබැයි අද මේ වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට පෙන්වන්න හදන්නේ කොහොමද ඊට වඩා ලේසියෙන් තනියම ඕගොල්ලන්ගේ කර්ලි වේවි කොණ්ඩෙට හෙයාර් ස්ටයිල් එකක් දාගන්න විදිය ගැන. आदरें पिलिगन्नो फैशन विद देव यूट्यूब चैनल के इतिंग अद मे वीडियो के मंग ओगोल्लुत्ते कथा करन्ने यान्ने कर्ली कोंडेकट नत्तम वेवी कोंडेकट ओगोल्लन्ट गेदर इंदलम होंद हेयर स्टाइल एकक दागन्न पुलुवन विधिय गैन इतिंग ऐत्तरम गेदर इंदन होंद हेयर स्टाइल एकक दागन्न विधिय गैन मम कलिन वीडियो एक करला तियेनवा හැබැයි මේ වීඩියෝ එක මම කරන්න හැදුවේ ගොඩක් කර්ලි වේවි හෙයාස් තියෙන අය මගෙන් අහලා තිබ්බා කොහොමද ඒක තනියම ගෙදරදී කරගන්නේ කියලා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකෙන් ආයිමත් ඒ ගැන කතා කරන්න ඕනේ කියන එක. ඉතින් වීඩියෝ එකේ විස්තර කතා කරන්න කලින් ඔයගොල්ලෝ තාමත් Fashion with Dev YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම පහලා තියෙන subscribe button එක ඔබලා subscribe කෙනෙක් ඉන්න. එතකොට ඔයගලන්ට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගාම ඒ ගැන විස්තර දැනගන්න. සාමාන්‍ය බොයිස් ලව ගත්තාම ඒගොල්ලන්ගේ hair types කිහිපයක් තියෙනවා. ඉතින් ඒ අතරින් දෙකක් තමයි curly and wavy hair කියන්නේ. ඉතින් මේ අපිට තියෙන hair type එක තීරණය වෙන්නේ අපි ඉපදෙද්දිම නැත්නම් ජාන වලින් තමයි මේ hair type එක තීරණය වෙන්නේ. ඉතින් මේ curly hair එකක් තියෙන කොල්ලෙක්ට සාමාන්‍යයෙන් hair style එකක් දාගන්නේ ටිකක් අමාරු වැඩක්. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි ඔයාට තියෙන curly කොණ්ඩයක් නැත්නම් wavy කොණ්ඩයක් නම් ඇත්තටම ඔයා ඒක ගැන සතුටු වෙන්න ඕනේ. මොකද එහෙම කියන්න හේතුව තමයි ඔයාට තියෙන curly කොණ්ඩයක් wavy කොණ්ඩයක් නම් ඔයාගේ කොණ්ඩේ ගොඩක් ශක්තිමත් කොණ්ඩයක්. කර්ලි කොණ්ඩයක් තියෙන කෙනෙක්ගේ කොණ්ඩේ ගොඩක් ගොරෝසුයි ඝනකමයි. ඉතින් මෙන්න මේ හේතුව හින්දාම කර්ල් කොණ්ඩයක් තියෙන කෙනෙක්ගේ කොණ්ඩේ ගැලවෙන කැඩෙන ගතිය ගොඩක් අඩුයි. ඉතින් අන්න ඒ නිසා ඔයාට හෙයාර් ස්ටයිල් එකක් දාගන්න ඕනේ කියලා දැනට ඔයාට තියෙන ශක්තිමත් ඝනකම ගොරෝසු කොණ්ඩේ සිනිඳු කරගන්න යන්න එපා. මොකද සිනිඳු කොණ්ඩ තියෙන අය දන්නවා සිනිඳු කොණ්ඩකේ තියෙන අවාසිය. ඇත්තටම සිනිඳු කොණ්ඩයක් කියන්නේ ගොඩක් ඉක්මනට කැඩෙන්න හැකියාව තියෙන කොණ්ඩේ ගැලවෙන්න හැකියාව තියෙන ඒ වගේම හෙයාර් ස්ටයිල් එකක් දාගන්න ගියාම ඒගොල්ලන්ටත් කොණ්ඩේට හොඳ වොලියුම් එකක් වගේ දෙන්න ගොඩක් අමාරුයි. හරි එහෙනම් මේ කර්ලි වේවි හෙයාර් ටයිප් වලට හරියන හෙයාර් ස්ටයිල් දාගන්න තියෙන විදි මොනවද? මොනවද කරන්න පුළුවන් හෙයාර් ස්ටයිල් එකක් හරියන විදිහට කොණ්ඩේ හදාගන්න? ඒක කරගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. ගොඩක් ජනප්‍රියම නැත්නම් ගොඩක් සුලභම ක්‍රම දෙක තමයි ස්ට්‍රේට්නින් ඇන්ඩ් රිලැක්සින් කියන්නේ. මේ ක්‍රම දෙකේදීම කරන්නේ කිමිකල්ස් වර්ග යොදාගෙන ඕගොල්ලන්ගේ කොණ්ඩේ තියෙන ජීවි ගතිය නැති කරන එක. ඊට පස්සේ ඕගලන්ට පුළුවන් ඕගලන්ට කැමති ආකාරයක හෙයාර් ස්ටයිල්ස් ඕගලන්ගේ කොණ්ඩේට දාගන්න. හැබැයි මතක තියාගන්න මේ ට්‍රීට්මන්ට් කරාට පස්සේ ඔයා අනිවාර්යෙන් ඒ ට්‍රීට්මන්ට් වල පස්සේ කරන්න ඕන දේවල් හරියටම කරගෙන යන්න ඕනේ. නැත්නම් ඕගලන්ගේ කොණ්ඩේට ඩැමේජ් වෙන්න පුළුවන්. මේ දේවල් හරියට කරනවා නම් ෂැම්පු කන්ඩිෂනර් හරියට යූස් කරනවා නම් මේ ට්‍රීට්මන්ට් දෙක ගැන බය වෙන දෙයක් නැහැ. හැබැයි මේ ක්‍රම දෙකේ උනත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ කොනේට හොඳ හෙයාර් ස්ටයිල් එකක් දාගන්න එක ගැන. අන්න එතකොට මේ රිලැක්සින් ඇන්ඩ් ස්ට්‍රේට්නින් කියන අවස්ථා දෙකම යූස් කරපු කෙනෙක්ගේ කොණ්ඩේට ටිකක් වොලියුම් එක දෙන්න අමාරුයි. මොකද ඕගොල්ලන්ගේ කොණ්ඩේ ජීවි ගතිය දැනටමත් ගිහිල්ලා තියෙන නිසා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ කොණ්ඩේ ඉක්මනට වැටෙන්න බලනවා. ඒ වගේම බෑක් කොම් කරනවා වගේ සාමාන්‍ය සරල හෙයාර් ස්ටයිලින් බොහොම සීමිත ප්‍රමාණයක් තමයි ඕගොල්ලන්ට දාගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි මම අර කලින් කිව්වාගේ මේක කිමිකල් යොදාගෙන කරන දෙයක් හින්දා ඔයා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. තව ප්‍රධාන දේවල් දෙකක් තමයි මේ ට්‍රීට්මන්ට් දෙකටම යම් කිසි මුදලක් වැය වෙනවා. ඒ කියන්නේ ටිකක් මිල අධිකයි මේ ට්‍රීට්මන්ට් දෙකම. ඒ වගේම මේක තනියෙන් ගෙදරදි කරගන්න බෑ. ඉතින් ඔන්න ඔය හේතු හින්දා තමයි මම අද ඔයාලන්ට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න හදන්නේ කොහොමද මේ වේවි කර්ලි හෙයා තියෙන අයට හරියන හෙයාර් ස්ටයිල් එකක් ගෙදරදිම දාගන්න කියලා. මේ ක්‍රමයේදී අපි යූස් කරන්නේ හෙයාර් ඩ්‍රයර් එක. මේ හෙයාර් ඩ්‍රයර් එකේ හීට් එක යූස් කරගෙන තමයි අපි මේ අපිට අවශ්‍ය විදිහට අපේ කොණ්ඩේ තියෙන වේවි ගතිය කර්ලි ගතිය නැති කරලා අවශ්‍ය හෙයාර් ස්ටයිල් එක දාගන්න ඕනේ විදිහට අපි කොණ්ඩේ හදාගන්න. ඉතින් මේ වෙලාවට ඔයගලන්ට ඕන වෙන දේවල් ටික මම ඉක්මනට කියාගෙන යන්න. ඔයාට ඕන වෙන රවුන්ඩ් බ්‍රෂ් එකක්, හෙයාර් ඩ්‍රයර් එකක්, හීට් ප්‍රොටෙක්ෂන්
ස්ප්‍රේ එකක් ඒ වගේම මොකක් හරි ආෆ්ටර් ස්ටයිලින් ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඕගොල්ලෝ මගේ channel එකත් එක්ක ඉන්න කට්ටිය නම් මගේ ගොඩක් videos තියෙනවා කොණ්ඩේ හදාගන්න එක පිළිබඳව. කමක් නැහැ මම මේ video එකෙත් ඕගලන්ට පෙන්නන්නම් කොණ්ඩේට hair style එකක් දාගන්න process එක මුලින් ඉඳන්. Guys මේ තියෙන මගේ normal කොණ්ඩේ තියෙන හැටි. ඔයාලටම පේනවා ඇති මගේ කොණ්ඩේ ගොඩක් wavy type කියන එක. ඉතින් hair style එකක් දාගන්න කලින් කරන්න ඕනේ දේ තමයි කොණ්ඩේ wet කරගන්න එක. टवल वतुर नुवेटन गानेट तेतमा हरी इलाट कुंडेट हीट प्रोटेक्शन स्प्रे अप्लाई करोने मुखदा कुंडे हदागण्य अने हेयर ड्रायर के हीट यूज करसा මංගදන්න ඕගලන්ට ඊළඟට එන ප්‍රශ්නේ තමයි හෙයා ඩ්‍රයර් එකේ හීට් එක යොදාගෙන මේ කරන හෙයා ස්ටයිලින් එකේදී අපේ කොණ්ඩෙට ඩැමේජ් එකක් සිද්ධ වෙන්නේ නැද්ද කියන එක වෙනවා හීට් එකෙන් ඕගලගේ කොණ්ඩෙට ඩැමේජ් එකක් වෙනවා ඉතින් අන්න ඒ ඩැමේජ් එක වළක්ව ගන්න යූස් කරන ප්‍රොඩක්ට් එක තමයි මේ හීට් ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ එක කියන්නේ ඉතින් මේ ප්‍රොඩක්ට් එකට හැකියාව තියෙනවා ඕගලගේ කොණ්ඩෙට හෙයා ඩ්‍රයර් එක යූස් කරගෙන අපි ඇප්ලයි කරන හීට් එකෙන් ඇතිවන ඉෆෙක්ට් එක නැත්තම් ඇතිවන ඩැමේජ් එක නැති කරන්න. ඉතින් මේ හීට් ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ එක කියන්නේ මොකක්ද මේක කොහොමද වැඩ කරන්නේ කියන දේ ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඕගලන්ට උඩ link එක පෙන්නනවා. එතනින් ගිහලා ඕගලන්ට ඒ විස්තර බලන්න පුළුවන්. ඊළඟට කොණ්ඩේ තමන්ට අවශ්‍ය විදිහට hair dryer එක use කරලා හදාගන්න. මේකෙදි hair brush එක අල්ලන විදිහ, dryer එක use කරන විදිහ මගේ කලින් ගොඩක් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. ඒවා බලලා ඕගලන්ට idea එකක් ගන්න පුළුවන්. මුලදී පුරුදු නැති වුණත් ටික දවසක් කරනකොට වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. කොණ්ඩේ කර්ලි ගතිය අයින් වුණාට පස්සේ ඩ්‍රයර් එකේ කූල් මෝඩ් එක දාලා කොණ්ඩේ සෙට් කරගන්න. ඊළඟට ඔයාලගේ අත යූස් කරලා හෙයා ස්ටයිල් එක එන්න ඕනේ විදිහට සෙට් කරගන්න. ඊළඟට තියෙන්නේ ස්ටයිලින් ප්‍රොඩක්ට් එකක් යූස් කරලා හෙයා ස්ටයිල් එක සෙට් කරගන්න වැඩේ. Guys දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඕගොල්ලන්ගේ කොණ්ඩෙට මොකක් හරි ස්ටයිලින් ප්‍රොඩක්ට් එකක් යූස් කරලා හෙයා ස්ටයිල් එක ෆිනිෂ් කරගන්න වැඩේ. ඉතින් මෙන්න මේකෙදි කර්ලි කොණ්ඩයක් තියෙන, වේවි කොණ්ඩයක් තියෙන කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. ඕගොල්ලෝ යූස් කරන්න හිතන් ඉන්නේ හෙයා වැක්ස් එකක් නම්, හෙයා ක්‍රීම් එකක් නම්, හෙයා පේස්ට් එකක් නම් ඒක එච්චර මේ වැඩේට හරියන්නේ නැහැ. එහෙම කියන්න හේතුව තමයි මේ ක්‍රීම්, පේස්ට් සහ වැක්ස් කියන දේවල් වලින් අපි මේ හීට් එකක් දීලා වේවි, කර්ලි කොණ්ඩේ අපිට අවශ්‍ය විදිහට හදාගත්ත ටෙක්ස්චර් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි හීට් එක යූස් කරගෙන කරේ කොණ්ඩේ තියෙන දෙතමනේ අයින් කරපු එක. මේ අයින් කරලා අපිට අවශ්‍ය විදිහට කොණ්ඩේ හදාගත්ත එක. මේ හෙයා වැක්ස්, පේස්ට්, ක්‍රීම් වලින් ඕගලන්ගේ කොණ්ඩේට ආයමත් මොයිස්චර් එකක් දෙනවා. නැත්නම් තෙතමනයක් දෙනවා. එහෙම වුණාම ටික වෙලාවක් ගියාට පස්සේ ඕගලන්ගේ කොණ්ඩේ තියෙන කර්ලි ගතිය, වේවි ගතිය ආයිමත් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැය භාගයක් පැයක් වගේ යද්දී ඕගලන්ගේ කොණ්ඩේ කලින් තිබ්බ තත්ත්වෙටමපත්ුන් නැතත් ඔයාගේ කොණ්ඩේ තියෙන කර්ලි ගතිය පොඩ්ඩක් එළියට එනවා. ඉතින් එහෙනම් මොකක්ද හරියන ප්‍රොඩක්ට් එක? මම රෙකමන්ඩ් කරන්නේ ඕගලන්ට ඕගොල්ලෝ යූස් කරන්න හෙයා ස්ප්‍රේ එකක් හරි හෙයා වොලියුමයිසින් පවුඩර් එකක් හරි. මේ දෙකේදීම ඕගලන්ගේ කොණ්ඩේට මොයිස්චර් එකක් දෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ හින්දා කර්ලි වේවි හෙයා ටයිප් තියෙන අයට ස්ටයිලින් වලට හරියන හොඳම ප්‍රොඩක්ට් එක විදිහට මම නම් හිතන්නේ හෙයා ස්ප්‍රේ එකයි හෙයා වොලියුමයිසින් පවුඩර් එකයි. ඔයාලට පුළුවන් මේ විදිහට හෙයා ස්ප්‍රේ එක කොණ්ඩේට ඇප්ලයි කරගන්න. මෙන්න මේ විදිහට තමයි ෆයිනල් රිසල්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි ඕගලගේ කොණ්ඩේ තියෙන කර්ලි වේවි ගතිය අයින් කරගන්නේ. ඉතින් ඕගොල්ලෝ දකින්නේ නැති මගේ තියෙන්නේ වේවි හැ එකක්. ඉතින් මේ තියෙන වේවි ගතිය සම්පූර්ණයෙන්ම අයින් කරගන්න පුළුවන් මේ මෙතඩ් එක යූස් කරලා. ඉතින් මේ වීඩියෝ එක බැලුවාට පස්සේ ඔයගොල්ලන්ට තව සමහර ප්‍රශ්න එනවා ඇති. හොඳ යූස් කරන්න හොඳ හෙයා ඩ්‍රයර්ස් මොනවද ලංකාවේ තියෙන්නේ? ඊළඟට හෙයා ස්ප්‍රේ ගැන, හෙයා වොලියුමයිසින් පවුඩර් ගැන අනිවාර්යෙන්ම මම ඒ දේවල් ගැන ඔයගොල්ලන්ට වෙන වෙනම විස්තර කරන වීඩියෝස් ඉස්සරහට ළඟදිම ආරං වෙනවා. ඉතින් දැනටමත් ඔයගොල්ලෝ මේ වේවි කර්ලි ගතියට විසඳුමක් විදියට යූස් කරන විදි නැත්නම් මෙතඩ්ස් තියෙනවා නම් ඔයගොල්ලෝ පල්ලෙහා කමෙන්ට් කරන්න. ඒ වගේම මතක ඇතුව ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට තියෙන අදහස් උදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ कमेंट करा एवगे वीडियो का हुई के हितना अनिवार्य में वीडियो के लाइक क्या देना आम तक कराने पा एवगे मैं मुलिंग की आगे ताम फैशन विद देव यूट्यूब चैनल का सब्सक्राइब करना इकमेंट पल्ला सब्सक्राइब बटन के ओबला सब्सक्राइब इतना पुलवा मम्मे वगे फैशन रिलेटेड ग्रूमिंग रिलेटेड वीडियो का यूट्यूब दापा
ඒ ගැන විස්තර දැනගන්න. ඒ වගේම මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා fashion with dev facebook page එකේ link එක. ඒ වගේම fashion with dev insta profile එකේ link එක. ඉතින් ඕගලන්ට ඒ social media හරහා ගිහිල්ලත් පුළුවන් මම video එකක් දාපු ගාම ඒ ගැන විස්තර දැනගන්න. ඉතින් මේ video එක මෙතනින් ඉවරයි. මේ වගේ තවත් fashion related grooming related video එකකින් ඕගලංග ඉක්මනට හම් වෙන අදහසින් මම දැනට ඕගලන්ගේ සමු ගන්නවා. ඕගලන්ට good luck.